අයිබෝවන් සබට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රජයට එරෙහිව විපක්ෂයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පන්දම් දැල්වයි මහර ගැටුම පිළිබඳ විමර්ශනයේ අතුරු වාර්තාව අධිකරණ ඇමතිට उत्सव समय बस्नाहिरिन पिटवेन्नत एपा बस्नाहिरट ऐतुलु वेन्नत एपा सौख्यांश वेतिन उपदेश मेरठ समस्त कोरोना रोगीन संख्याव 28000 इक्मवाई मत्कुडु किलो देसीये महामुलकरु अतरंगोड गनीमट जात्यंतर पोलीसिय सहाय इदिरि वसर पहक कालय दीवरीन आदायम बदुवलिन निदहस करनवा अगमेतिगिन प्रकाशयान මරණ දඬුවම නියම වී සිටියත් කල් ක්‍රියාව හොඳනම් නිදහස 69 ලක්ෂයේ බලාපොරොත්තුව මෙයද විපක්ෂය ප්‍රශ්න කරයි බැලියගොඩ මැනින් මාකට් එකේ ඉඩ නැහැ පහසුකම් මදි වෙළඳසැල් ලබා දීමත් අක්‍රමවත් වෙළඳුන්ගෙන් චෝදනා වෙළඳුන්ගේ විරෝධයට ආ පාටලීටත් විරෝධය देशीय पुवत्वताय प्रथमे नवदहनय महर बंधनागार सिदुवीम पिलिबंदव अपक्षपाती परीक्षणयक राज्य विसिन सिदु कल युतु बव विपक्ष नायक सजी प्रेमदास महता पवसनवा ए जनाधिपति लेखम कार्यालय इदिरिपीट पवति निहड विरोधतावयकट एक्वेमिन ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට දීප වැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රටම අඳුරු යුගයකට ඇදලා දාලා තියෙන මේ ආණ්ඩුව. ඒකයි අද අපි මේ රටේ ආලෝකයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. මේ රටේ තාප්ප හතරකින් වට වෙලා ඉන්න සිරකරුවන්ට තියෙන දඬුවම මිනිමරු. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ මහර හිර ගෙදරත්, අනුරාධපුර හිර ගෙදරත්, මහනුවර හිර ගෙදරත් අවුරුද්දක් ඇතුළත විමාන සිරකරුවන් සහ සිරකරුවන් 20කට කිට්ටු ගාන මරලා දාලා තියෙනවා. මරණයට නියමලා ඉන්න දඬුවම් ලබන අය නිදහස් කරද්දී රිමාන්ඩ් භාරයේ ඉන්න කට්ටිය මරණ යුගයකට ඇවිල්ලා තියෙනවා. හිරකරුවන්ගේ ආරක්ෂාව දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව මේකට වග කියන්න ඕන මේ රටේ වැසියන් විදිහට ඒගොල්ල ඒකාධිපති යුගයකට යන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා ඒකයි අද අපි රටට ඇහෙන්න මේක කියන්නේ කරුණා කළා මේකට විසඳුම් දෙන්න ආණ්ඩුව මේකට වගකීම් බාර ගන්න ඕන කියලා අපි කියනවා අපි මේ සනිටුහන් කරන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරලා මේ රටේ සිවිල් පුරවැසියන්ට හිරගෙදර සිටින ජනතාවට ඒ අයගේ අයිතිවාසිකම් සුරක්ෂා වෙන කාලය ඒ යුගය නිර්මාණය කිරීම මේ වර්තමාන රජයේ වගකීම වෙලා තිබෙනවා. අපි දැක්කේ මහර ඒ බන්ධනාගාර සිද්ධිය රාජ්‍ය මර්ධනය රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණු අවස්ථාවක් හැටියට. මරණයට පත් වුණු ඒ සිරකරුවන්ගේ දේහයන් තවමත් ඒ පවුල් වලට බාර දීලා නැහැ. ඒව පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. ඒ මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා කොහොමද වැලිකඩ බන්ධනාගාරයෙන් මහර බන්ධනාගාරයට රැඳවියන් කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් මාරු කර යව්වේ මේ සිද්ධියට මුල මොකක්ද කවුද මේකට වග කියන්නට ඕන ඒ සියලුම කරුණු කාරණා පිළිබඳව රජය රටට පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් උත්තර සපයන්නට ඕන මෙවර අයවැය තුලින් ඉදිරි වසර පහක කාලය සඳහා ආදායම් බදු වලින් දීවරේ නිදහස් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගන්තර දීවර වරායේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් දීවර ප්‍රජාව සහ අපාතර තිබෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වය මෙතනට ආවම නැවත අලුත් වුණා වගේ මට දැනුණා. අපේ රටේ අපේ ආණ්ඩු දීවර ප්‍රජාව වෙනුවෙන් ඉතිහාසයේ පුරා කරපු මෙහෙවර අලුත් පරිච්ඡේදයක් එක්ුණයි කියලා මම විශ්වාස කරන්නේ. දීවරය රැකගත යුතුයි කියන ස්ථාවරය අපි කවදත් හිටියා. ඒ නිසා ඉතිහාසය දන්න අය දන්නවා අපි සහ දීවරයන් අතර බැඳීම කොතරම්ද කියලා. ලංකාව තුල දීවර වරායන් වැඩිම ගණනක් ඉදිකලේ 2005 2015 අපේ ආණ්ඩු කාලයේදී. ඒ කාලයේදී අද වගේම දීවරයන් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කරපුවා ඔබ දන්නවා.
නමුත් පසුගිය යහපාලන සමය කාලේ මේ කිසිවක් ආරම්භ කරන්නට ඔවුන් අපි ආරම්භ කරපු ඒවා ඉවර කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ අපි හදපු හැම දෙයකින්ම පලිගත් එක. 2005 15 කාලේ අපි දීවරයන්ගේ බදුසාන ආදායම් බද්දෙන් ඔවුන් නිදාස් කළා. අපි සීළු දෙනවා. නමුත් 16 වර්ෂයේ ඔවුන් දීවරයන් වෙනුවෙන් නැවතත් ආදායම් බදු පැනෙව්වා. දීවර ජනතාව. මෙවර අයවැය තුලින් අපි නැවතත් ඉදිරි වසර පහතුල් කාලේ ආදායම් බදු වලින් දීවරයන් නිදාස් කරනවා. ඒ වගේ තමයි උතුරේ සිට දකුණ දක්වා දීවරන්ගේ ගැටලු විසඳන්න අපි අවශ්‍ය පිඹුරුපත් දැනටමත් සකස් කර තිබෙනවා. පසුගියද මහර බන්ධනාගාරයේ තුල හටගත් ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සමීර් මහතා වෙත බාර දී තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින්පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් අද පසුරුවේ අධිකරණ අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. අදාළ කමිටුව පූර්ණ වාර්තාවක් මසක් තුල ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂ पश्चात मरण परीक्षण अनेक मृत शरीर पश्चात मरण परीक्षण अदीन सिधुकण नियोग प्रकाश कले අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු මාස පළමුවරදා සිට මාර්තු 11 වනදා දක්වා පැවැත්වීමට රජයේ තීරණය කර ඇති බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙමින් අධ්‍යාපන මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවිනේ සියලු පාසල්ද ඉදිරියේදී විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. අපේ වෛද්‍ය විශේෂඥයන් හා වෛද්‍ය ක්ෂේත්‍රීය නිලධාරීන්ගේ අදහස් අපි විමසුවා. ඒ අයගේ උපදේශ මත අපට පෙනෙනවා මාර්තු මාසයේ වෙන විට සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් කියලා. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ දින 9ක් පමණයි. දැන් අපි තීරණය කළා තිබෙනවා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු පළවෙනිදා සිට 11 වනදා දක්වා පැවැත්වීම සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සඳහා දල වශයෙන් විභාග මධ්‍යස්ථාන 5000ක් විතර අවශ්‍යයි. ඒ එක් එක් මධ්‍යස්ථානයට වමනා සෞඛ්‍ය උපකරණ අපි අඩුපාඩුවක් නැතිව ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනටම වෙන් කරලා තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ උවද පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ අතර රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සති දෙකෙන් දෙකට සමාලෝචනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හැකියතාක් ඉක්මනින් සෞඛ්‍ය ආරක්ෂාවට යටත්ව දෙවයින පුරා පාසල් විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පාසල් 5100ක් පමණයි විවෘත කරලා තිබෙන්නේ. 10165ක් සමස්තයක් හැටියට රට පුරා තිබෙනවා. යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයෙකුගෙන් මෙරට දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. පසුගිය ඔක්තෝබර් මාස 3 වන දින මෙරට ආරම්භ වූ දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පසුගිය කාලයේ පුරාවටම පැවතුනේ මතභේදාත්මක තත්ත්වයක්. දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වුණේ රට තුළ මෙවන විට පවතින වෛරස කණ්ඩය විදේශයක සිට මෙරටට පැමිණ ඇති බවයි. මෙම වෛරසය ඉන්දියාවේ සිට පැමිණි බවටත් යුක්‍රේනයේ සිට පැමිණි බවටත් වන වාර්තා රැසක් පසුගිය කාලයේ පුරා සමාජ මාධ්‍ය ඔස්සේද පළ වී තිබුණා. මෙතර මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය යුක්‍රේන ජාතිකයෙකු හරහා සිදු වූ බවට අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය අනාවරණය කළා. ගරු කතානායකතුමනි අපේ ඇමතුමි උත්තර දෙන්නේ.
බැන්ඩික්ස් පොකුර පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නීතිපතිවරයා විසින්ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවට නොවැම්බර් මාසයේදී මාධ්‍ය වාර්තා පළ වී තිබුණද මේ වනතෙක් එවැනි පරීක්ෂණ සිදු වී ඇති බව හෝ වාර්තාවක් නිකුත් වී නැහැ. COVID-19 දෙවැනි රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු ආණ්ඩු විසින් හඳුනාගනු ලැබී තිබේද? එසේනම් ඒ මොනවාද? කථානායකතුමනි, මිනුවන්ගොඩ පොකුර වාර්තාව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි උද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට සීදුව රමාදා හෝටලේ නවාතැන්ගත් යුක්‍රේන ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයෙකුට COVID-19 රෝගය ආසාදනය වී තිබූ බව සොයාගත් අතර පසු එම හෝටලේ කාර්ය මණ්ඩලයේ පරීක්ෂා කිරීමේදී එහි සේවකයන් කිහිප දෙනෙකුටද මෙම රෝගය ඇති බවට හඳුනා ගන්නා ලදී. මොවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය. මෙම ආකාරයට අනාවරණය කර ගන්නා ලද කරුණු අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයට කෝවිඩ් ආසාදනය පැමිණියේ ඉහත කී මාර්ගයෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය. ගරු කථානායකතුමනි, නීතිපති විසින් පොලිස්පතිතුමාගෙන් ඒ පිළිබඳව විමර්ශනය කරන්න කියලා දුන්න උපදෙස් මත පළමුව කොළඹ අපරාධ කොට්ටාෂයෙන් ඒ විමර්ශනය කළා. දින දෙකකට පසුව එම නිලධාරීන් 70කට කොරෝනා ආසාදිත වුණා. ඊට පස්සේ දැන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා තියෙනවා. නොවැම්බර් 5 තමයි ඒක බාරගත්තේ. දැනට ප්‍රකාශන ස්ටේට්මන්ට් 100කට වඩා අරන් තියෙනවා ඒ ආසාදිතයන්ගෙන්. කොහෙන්ද ආවේ කියලා තාම අවසාන තීරණයක් නැහැ. कोविड वैरस आसादने वो नवरोगीन हत्ये तुंदेनकु पिलिबंदव अद रात्रि नमे पमन वन विट वार्ता उना यनुव मेरट समस्तक वेड आसादिदीनगे संख्याव 28000 सीमाविक्म वागिय बवई वसंकत रोग विधायकके संधान कले कोविड-19 वायरस आसादने वी मेरट सिद ऊ तवात मरण तुनाक पिलिबंदव ई रात्रेदी वार्ता उना पवतिन वसंगत तत्वे हमवे गाल अध्यापन कोट्टाशेट अयात सीलुम पासल अद सिट दिन तुनाक दक्वा वसा देमीमट अध्यापन अमात्यांशे कटियुतु कला गंपा प्रदेश पुहुनु सेवे निरतव सिटी महाजन सौख्य परीक्षक वरेकुद कोविड वायरस आसादितेकु लेस तहुरु वीति बेनवा एहेतुवेन ओहुगे समीपतम आश्रितीन लेस हंदुनाकात तवत पुहुनु महाजन सौख्य परीक्षक वरुन 30 दिनकु निरोधान्य सदा योबु क्रीमटाई सौख्यांश कटियुतु कले हंगमेल्ल सौख्य वैद्य निलधारी बल प्रदेश सीतावक नगर सभावट अयात पुवक पिटिय एस्टनवत्त प्रदेश 27 दिनकुद कोविड वायरस आसादितेन लेस तहुरु वीति बेनवा पौल देखकट अयात एकम पौले सामाजिकीन दस दिनकुद मेम आसादितेन अतरट ऐतुलात त्रिकुणामलय चीन वराय प्रीमा पिटि समागमे सेवकीन देदनेक्द अहमु लेस सिदुकल पीसीआर परीक्षण वलदी कोविड आसादितेन लेस तहुरु वीति बेनवा एहेतुवेन ओउन्गे आश्रितीन लेस हंदुनाकात पुत्कलिन 42 दिनकु निरोधान्य सदा योमु क्रीमटाई सौख्य अंश कटियुतु कर तिबेन्ने मय्यंगने प्रदेशेन्द कोविड वायरस आसादित पुत्कलेकु वार्ता वी तिबेनवा ओहु आसादितेकु लेस तहुरु वीमट पेर एम प्रदेशीय रियदुरु पूर्ण पासलकट द गोस्तिबीम हेतुवेन अदाल सीलु आश्रितीन निरोधान्य क्रीमट सौख्य अंश कटियुतु कला बंधनागार आश्रितव वार्तावन समस्त कोविड रोगींगे संख्या 2297 दक्वा इहल गोस्तिबेनवा एईए दिनेदी वार्ता ऊ नव आसादितेन 246 दिनाद समगेन तमुत्तेकम विशेष आर्थिक मध्यस्थाने सिदुकल अहबू पीसीआर परीक्षणेकिन एहि सेवेकल पुद्गलयकुट COVID-19 वायरस आसादने वी ऐतिबव तहुरु वी तिबेनवा एहेतुवेन तमुत्तेकम आर्थिक मध्यस्थाने पुद्गलिन 23 दिनकु स्वनिरोधान्य क्रीमटाई सौख्य अंश कटियुतु कले आर्थिक मध्यस्थाने अहबू लेस करनलद पीसीआर सांपल 80किन कोरोना रोगियकु हम्बवुना ए अनुव अद दिन एम रोगिया वार्तावु मेल्दसेल देखेही सीटिन पिरुस सह නමුත් 100%ක් අපිට මේක හොයාගන්න සමහර විට ඉදිරියේදී කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා අපිට කියන්න බෑ. අපිටත් වරදින්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ පොකුරක් මතුවීමේ අවදානමක් තියෙන නිසා අපි මේ තත්ත්වය අවම කරගන්න නම් අපි බලාපොරොත්තු වන්නේ සියලු දෙනාගෙම සහය. විශේෂයෙන්ම අලුත් අවුරුදු කාල සීමාව තුළ නත්තල් කාල සීමාව තුළ හැකි පමණ මේ දක්වා පදිංචි වෙලා සිටි ස්ථානවලම නැවතිලා මේ කාලය ගතකරන ඒ මගින් මේ රෝගය අපි අතරේ තිබුණොත් එය අනිකුත් දිවයිනේ විවිධ
ප්‍රදේශ වලට පැතිරීමේ ඉඩකඩ අවම කරගන්න සහාය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ප්‍රදේශ වල ඉඳලා මේ වස්නාහිර පළාතටත් විශේෂයෙන් රෝගීන් බහුලව හමුවන ප්‍රදේශ වලටත් පැමිණීමෙන් සහ එයින් නැවත ආපසු තමන්ගේ ගම් ප්‍රදේශ වලට යෑමෙන් සමහර විට මේ රෝගය නැවත ඒ ප්‍රදේශ වලට යෑමේ හැකියාව තියෙනවා. එවැනි සංචරණත් ඒ කියන්නේ අවදානම් ප්‍රදේශ වලට පැමිණීමෙන් සහ නැවත ආපසු යෑමෙනුත් වලකී සිටින්න පුළුවන් නම් ඒක අපිට කරන්න පුළුවන් ලොකු සහායක් කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200 මෙරටට එවීමට ක්‍රියා කළ ඩුබායි සිටින ප්‍රධාන ජාවාරම්කරු අතරංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට සුරාබදු කුමසාර ජෙනරාල් ආචාර්ය ආරියදාස බෝධරගම මහතාද එක්ව සිටියා. हेरोइन किलोग्राम सीएक सह आइस मद्रव्य किलोग्राम सीएक समग सेककरवन सिउदेनकु हालावत तोडुआव प्रदेशेदी सुराबदु डिपार्टमेंटवे नेलधारिन विसिन ये पेरवरुवेदी अत्तडंगुवट गनु लबुआ मेलेस मद्रव्य प्रवाहने किरीमट भावित कल मोटर रथ देकाक वैन रथयक सह लोरी रथयकद सुराबदु नेलधारिन विसिन सिय बहारेट गत अतर मेय सुराबदु डिपार्टमेंटवे विसिन सिदु कल विशालतम वटलीमद वनवा मेकअप्रे तीन संपूर्ण प्लास्टिक कंटेनर ऐस असुरा मूद जल एक नवन आकार संपूर्ण संकृत विधेयट सिलोटेप अलवल आरक्षित इकट्ठे सामान्य किलो एक ऐस मंत्रव्य हेरण किलोसीय देमटगोल प्रदेश व्यावरकारीकूट एवीमठ तमें घटत करे पूज्यल अभी अतरंगूट अरगिन एवगेम अनीत ऐस कोटस तवत्ज्यल संबंधीकरण ये कोटस ओडसनो विदाहरीमठ तमें कटयुत कर लिमुने तोडुआ प्रदेश होटलेक यतन तमें चूडान कर लिमुने ब्रूम ट्रक जनरेटर या उपयोगी करगेन ये जनरेटर अतुले मदे अयंकर ये जनरेट सूक्ष्म जनरेटर पवानीकरण कार्य तमें मे मद्रवटिक कोलमट हा तदासन प्रदेश विदाहरीमठ कटयुत कर लिमुने මේ සිද්ධියේ හතරදෙනෙක් කත්තඩංගුට අරගෙන තියෙනවා මේ ජාලය මෙහෙවලා තියෙන්නේ ඩුබායි ඉන්න පුද්ගලෙක් ඒ පුද්ගලයා මීට පෙර ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉඳලා හිටපු පුද්ගලෙක් බවට තමයි අනාවරණය වෙන්නේ දැන් ඒ ගැන සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනවා ඒ සම්බන්ධව විශේෂයෙන්ම අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් ආයතනය මේ ආයතන එක්ක එකතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා ඔහු ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පෑලියගොඩ ඉදිකල නව මැනින් වෙළඳපොළ සංකීර්ණයේ කඩකාමර බෙදා දීමේදී ඇතිව තිබෙන අක්‍රමිකතාව සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට එහි වෙළඳුන් අද කොළඹ ගාලුමුදුරුදී විරෝධතාවයක නිරත වුණා. ඊදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණෝක මහතා පැමිණීමත් සමග තරමක උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. පැලියගොඩ ඉදිකල නව මැනින් වෙළඳ සංකීර්ණයේ කඩකාමර බෙදා දීමේදී සිදු වූ අක්‍රමිකතාවයන් සහ එහි පහසුකම් නොමැති බව පවසමින් එම වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් අද දින කොළඹ ගාලු මෝදර පිහිටි උද්ඝෝෂණ ස්ථානයට පැමිණ විරෝධතාවයක නිරත වුණා. මහින්ද මාත්‍යා එදා අපිට පොරොන්දුනා වර්ගඩි පාලේ පාලේ කඩයක් වර්ගඩි 225ක් මේක අපිට නාගරික සංවර්ධන අධිකාරිය මේක දෙනවා කියලා වසර ගන්නා තිස්සේ මැනලා අපෙන් එක එක ප්‍රශ්න අහලා උත්තර අරන් ගිහිල්ලා පහුගිය දිනක මේක අපිට ඩ්‍රෝ එකකින් දුන්නා අපි මේ සම්පූර්ණ කඩේ දෙකට බෙදලා භාගයක් දීලා තියෙනවා ගරු ජනාධිපතිතුමනි දැන් වීඩියෝ දැర్శන ගියල්ලා බලන්න අපිට දුන්න මැනින් වෙළඳපොලේ කඩවල ප්‍රමාණය අපිට වර්ගාඩි 10 12ක් තියෙනවා නම් අපිට අම්බිල තියෙන පොඩි කඩයක් කරගෙන හිටියේ කෙනාට ලොකු කඩයක් එකම වර්ගාඩි ප්‍රමාණය තියෙන කට්ටියට එකේ විවිධ කුලි මතවල දීලා තියෙනවා මෙතන මේ 5-6 දිනක් සභාපතිතුමා හරහා තමයි මේ හැමදේම කරන්නේ සම්පූර්ණයෙන්ම රජයේ කිසිම මෙතන වැදගත් වීමක් නැහැ හවුලක් නැහැ සභාපතිතුමා තමයි වැඩිදිවල් කරලා තියෙන්නේ මැනින් මාකර් සභාපතිතුමා අපි වෙනුවෙන් කතා කරන්න කියලා එයාගේ පුත්කෙනික හෙන්චයන්ටයි එයාගේ පවුලේ කට්ටියටයි කඩගත්තා ඒ කඩ ගැනීම සඳහා රජයත් මේකට ඒ කියන්නේ UDA එකත් මේකට එකතු වුණා. ඒගොල්ලොත් මේ විදිහට කඩ විකුණන්න හදාගත්තා. කඩ 400 ගානක් දැන් ඉතුරු කරගත්තා ඒගොල්ලෝ. වෙනම අපේ සභාපතිතුමාත් පෞද්ගලිකව කඩ ලිස්ට් එකක් අරන් තියෙනවා. ඔයලා බලන්න ගරු ජනාධිපතිතුමනි අපිට සාධාරණයක් ලිස්ට් කරලා දෙන්න. එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චොම්පික රණවක මහතා පැමිණි අතර වෙළඳුන් පිරිසක් මන්ත්‍රීවරයාගේ පැමිණීමට ප්‍රසාදය පළ කළ අතර ඇතැම් වෙළඳුන් මන්ත්‍රීවරයාට අප්‍රසාදයද පළ කළා.
ජලාශයක් ඉදි කරලා අපි විධිමත් ජල කළමනාකරණයක් ඇති කළා තමයි මැණින් ගල තුලයි සුරේ කියන්නේ වඩ ඉන්නවා මොකද කතා කරන්නේ කතා කරන්න ගන්න ඉඩ දෙන්න ඒක අපි හැදුවේ මොකද කියන්නේ හදලා තියෙන්නේ මහජනයාගේ සල්ලි වලින් ආණ්ඩුවේ සල්ලි වලින් මේක හැදුවේ අපේ ආණ්ඩුවෙන් ඒ නිසා කිසිම කෙනෙකුට අයියක් බෑ ආණ්ඩුවේ දේශපාලන රස්සීන් බෑ ප්‍රදීය වාරුබාන් ලෑස්තියෙන් බෑ දේශපාලන රස්සීන් බෑ අපි හැදුවේ මොකද අලුවෝ नोमिले लबा दिन महाजनिया අයවැය කාර්කසභා විවාදයේ 13 වෙනි දිනේ වූ අද දිනේදී පරිසර සහ වනජීවී අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. ඊදී අලි මිනිස් ගැටුමට කඩින මිනිසුන් ලබා දීම සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ මැතිවරුන් අදහස් පළ කළා. අලි මිනිස් ගැටුම බැලුවාම මේක විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා දීර්ඝ කාලයක් ඉඳලා. ඉතින් මේ සඳහා අපි ස්ථිරසාර ක්‍රියාමාර්ග කොයි ආණ්ඩුවෙන් උනත් නිසි ආකාරයෙන් ප්‍රමාණවත් වෙමින් ගන්න බැරි වුණා කියන එක තමයි පැහැදිලිවම කියන්නේ. ඔබතුමාලා බලයට පත් වූ වහාම පස් ගල් හා සම්බන්ධව ඉදිරිපත් කළ තිබුණේ චක්‍රලේඛන ඉවත් කරමින් මාස ගණනාවක් අවසර දීලා තිබුණා මේවා ප්‍රවාහණය කරන්න බලපත්‍ර නැතුව. මේ තුල සමීක්ෂණයක් කළා තියෙනවා කොයි තරම් ප්‍රමාණයක් පරිසර හානියක් සිදු වුණාද කියලා. අපි සමීක්ෂණයකුත් කරගෙන යනවා මේ සම්බන්ධව හානියක් සිදුනාද කියලා පළවෙනියට කිව යුතුයි මේ තීන්දුව ගත්තේ ජනතාවගේ තිබෙන ප්‍රබල ඉල්ලීම සහ වැලි අවශ්‍යතාවය තිබෙන අයට පහසු මිලට මේක ලබා ගැනීමේ හැකියාව පිළිබඳව. ඇත්තටම මිලේ අඩුවීමක් සිද්ධ වුණා. මිල අඩුවීමක් සිදු වුණා කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ. මිල අඩුුන්නේ නැහැ. ප්‍රවාහණයට බලපත්‍ර අතෑරීම නිසා වැලි ලෝඩ් එකකින් රුපියල් 3000ක් අඩු වුණා. ගේනකොට මගදිගට පොලිසියවලට දීගෙන එන්න තිබුණා. ඒ වගේ විවිධ අයට දෙන්න තිබුණු සල්ලි ටික අඩු කරලා ඊළඟට දෙන්න පටන් ගත්තා. නැවත ආයි බලපත්‍ර ක්‍රමය ඇතුල් කරාට පස්සේ ආයි රුපියල් 3000කින් 4000ක් විතර වැලි මිලේ වැඩිවීමක් තියෙනවා. මහජනයාට තියෙන ඉඩම් ප්‍රමාණය අඩු නිසා මේ ඉඩම් ප්‍රමාණය වනාන්තර ඔස්සේ ලබා ගැනීම සඳහා උත්සාහයක් තියෙන බව අපි දන්නවා. මේක අදයි ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉතින් මම කියන්න කැමතියි මේකට තියෙන එකම උත්තරය තමයි නිවාස ක්‍රමය වෙනස් කරන එක. ස්වාභාවික විපත් වලට ගොදුරු වෙන රටවල් අතරින් අපි දැන් 6 වෙනි ස්ථානට අවිල්ලා ඉන්නේ. ඒ නිසා අපේ වනගහනය ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යයි. ජනගහනය පිළිබඳ යම් ආකාරයක වැඩපිළිවෙලක් අවශ්‍යයි. පරිසරය ගැන කතා කරනකොට, වනජීවි ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට, එක ආණ්ඩුවකට, එක රජයකට, එක ඇමතිවරයෙකුට ඇඟිලි දික් කළ හරියන්නේ නැහැ. සමස්තයක් හැටියට සියලුම ආණ්ඩු, සියලුම දේශපාලන පක්ෂ වග කියන්නට ඕන. පරිසර සංරක්ෂණය ගැන ලොකුවට කතා කරනකොට අපි බලන්නට ඕන ඒවා ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. වසර 5කට වරක් වෙනස් නොවන ප්‍රතිපත්ති, ජාතික පරිසර ප්‍රතිපත්තිය සඳහා අපි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට ඕන. ඒ උදෙසා රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැනක් ලබා දීලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. කාටද කවුද වැරදි නොකරන්නේ? වැරද්ද කරලා වඩාත් ප්‍රශස්තවන්නේ, වඩාත් පූජනීයවන්නේ ආපස්සට අඩියක් අරගෙන වරද හඳුනාගෙන එය නිවැරදි කරමින් ඉදිරියට යෑම. දේශපාලන ශේත්‍රයේ නෙවෙයි අඩියක් පස්සට තියාගෙන රටේ ජනතාවගේ උචිත ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්න කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ. මේක බෙදීමක් ඇති වෙන්නේ නැහැ. පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය කියලා රටේ ජනතාවට සේවය කිරීම සඳහා තමයි අපි තෝරාපත් කරගත්තේ. අපි මේකේ අයිතිකරුව නෙවෙයි, අපි මේකේ බාරකරුව. වන අලි මිනිස් ගැටුම තිරසාර විසඳුමක් අපේ අමාත්‍යාංශය අරමුණු කරගෙන කටයුතු කරන්න සූදානම් වෙනවා. කෙද්දින් පිළිබඳව රැම්සා සම්මුතිය අනුව ආරක්ෂා කළ යුතු පුත්තලම් දිස්ත්‍රික් ආනවිලුන්දාව අභය භූමි අක්කර 2.5 ඩෝසර් කිරීම. කොරෝපතාන රත්මලේ රක්ෂිතේ අක්කර 150 ඩෝසර් කිරීම. මහදුල්ලව ආණ්ඩියාගල හින්න රක්ෂිතේ අක්කර 50ක් විනාශ කිරීම. පොළොන්නරුව වෙලිකන්ද සෝමාවති රක්ෂිතේ අක්කර 100ක් ගස් කපා හෙලිකර 10යි දමා ගිනි තැබීම. කතරගම කරවිලේ වසම ග්‍රාම නිලධාරි වසම 170 ඇලබිර B ඒක රක්ෂිතේ අක්කර 200ක වනාන්තර ප්‍රදේශයක් විනාශ කිරීම. පොළොන්නරුව වැලිකන්ද මහවැලි අධිකාරියට අයත් අලිමංකඩ සහිත ප්‍රදේශයක අක්කර 100ක් එලිකට
දහයදම ගිනි තැබීම මහවැලි අධිකාරිය වන සංරක්ෂණ අයත් අම්පාර රඹකැන් වනාන්තර ඉඩම් වලින් අක්කර 5400 සමාගම්මට ලබා දීම සඳහා මේවන් ඩෝසර් කරලා තිබෙන ගිනි තැබමින් තියෙනවා ගල්ලෝ ඊසාන දිග අභය භූමි රක්ෂිත ඉඩම් දේශපාලන බලය මත අත්පත් කරගනිමින් මහ පරිමාණ වන විනාශය සිදු කිරීම දැන් මේ අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත තමුන්නාන්සේලා ඇතර වන සංරක්ෂණය පිළිබඳ අමාත්‍යවරු වුණාට තමුන්නාන්සේලාගේ ආණ්ඩුව වන අපරාධ කරුවන් හැටියට කටයුතු කරමින් තිබෙනවා පැහැදිලිවම වන සම්පත ආරක්ෂා කර ගැනීමත් ඒ කපා හෙළන බිං හෙළන කට්ටියට දැඩි දඬුවම් ලබා දීම සඳහා කටයුතු කරන නිරන්තරයෙන්ම සූදානම් විදුලි වැට වෙනුවට අපි දකිනවා මේ දවස්වල අගල් කැපීම ආරම්භ කරලා තියෙනවා අලියෙක් අගලකට වැටුණොත් අනිවාර්යයෙන්ම අඬු කැඩිලා අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා අලියෙක් වැටුණොත් නැගිටින්න බෑ විදුලි වැටට කිලෝමීටරයකට මිලියන් එකක් තමයි ගණන් හදලා තියෙන්නේ නමුත් මේ අගල් කැපීමට කිලෝමීටරයකට මිලියන දෙකක් යනවා එතකොට තමුන්නාසලා මුදල් හිගය ගැන කතා කරනවා තමුන්නාසලා මුදල් හිගයට මූණ දීලා ඉන්නවා අලි වැට කිලෝමීටර 2000ක් හදා ගන්න ඕන වෙලාවේ අගල් කපන්න ගියොත් හදන්න පුළුවන් 1000යි ඒක කාලාන්තරයක් තිස්සේ එන ප්‍රශ්නයක් ඉතින් මේකට විද්‍යාත්මක පිළිතුරක් ලබා දිය යුතුයි වැට ගහලා හරියන්නේ නැහැ විදුලි වැට ගහලා දැන් අගල් කපන්න යනවා ඒකත් ඒ තරම් සාර්ථක දෙයක් නෙමෙයි මේකට අලුත්ම වැඩපිළිවෙලක් හදාගන්න වෙනවා පුත්තලමට බලපාන සිමෙන්ති සංස්ථාව ඒක නෑ දැන් ඒක දැන් එක එක්කෙනාට බදු දීලා ගිහිල්ලා තියෙනවා මෙතන අක්කර 5200ක් මම විශ්වාස කරනවා මේ අක්කර 5200 රජයේ වනජීවි කලාපයට එහෙම නැත්නම් වන සංරක්ෂණ කලාපයට අයිති මේ අක්කර 5200 අද එකිනෙකා අතර ගිහිල්ලා අද මේ අය එක පැත්තකින් කැලෑවත් නැ අනිත් පැත්තෙන් වගා කරන්නෙත් නැ රටේ ජනතාවට හානි කරන වැඩසටහන ආණ්ඩුව ඇතුළෙන්ම සිද්ධ වෙනවා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය දිහා දැක්කම සීබී රත්නායක මහත්තයා මම ඔහොම කරු කරන හැමතිවරි එක්කතුමාගේ අමාත්‍යාංශයේ නම වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය වුණාට මේ අමාත්‍යාංශෙට තියෙන රාජ්‍ය දව සංස්ථා විතරයි ඉතින් අපිට හිතෙනවා ඔබතුමාට දීලා තියෙන ගස් කපල කඳන් ඉරන්නද කියලා මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන්ට යහපත් කල් ක්‍රියාව මත නිදහස ලබා දීමට සූදානම පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නනායකර මහතා පවසනවා මෙය කිසිසේ ජනතාව අපේක්ෂා නොකරන ක්‍රියාවක් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා වෙනකොට පුවත්පත්වල සඳහන් වෙනවා මරණ දඬුවම ලැබුවත් හොඳින් කල් ක්‍රියාවෙන් ජීවත් වෙනව නම් නිදහස ලබා දෙන්න උනත් පුළුවන් කියලා. ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්න බව අපිට බලා ගන්න පුළුවන් හැරෙන විදියෙන්. අපි 69 ලක්ෂයක් ජනතාවගෙන් ප්‍රශ්න කර සිටිනවා. ඔබ බලාපොරොත්තු උනේ මේ මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය දේපල කොල්ල කාලා ඒ අයව නිදහස් කර ගැනීමට ඒ අයව පුද්ගලිකව නිදහස් කර ගැනීමටද ඔබ ඡන්දෙ දුන්නේ කියලා ඔබ ඔබේ පපුවට තට්ටු කරලා කල්පනා කරලා බලන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා මේ අයවැය කතාවේදී කියනවා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලි බල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වෙන පරිදි සංශෝධනය කිරීමට යෝජනා කරනවා මේ අයවැය කතාවේදී නමුත් මොනවාද මේ ලියුමනෙන් කියන්නේ මේකෙන් කියනවා සංශෝධනය කරනවා කියලා ලියුමනේ කියනවා මේක අහෝසි කරන්න පුළුවන් කියලා. මේක අගමැතිතුමාගෙන් අහලද කලේ? මේක තීරණය කරලා තියෙන මේ අයවැය කතාව කළාට පස්සේද? කවුද මේකට අනුබල දීලා තියෙන්නේ? මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවල් අහෝසි කරන්න එක හේතුවක් ඇවිල්ලා දූෂණය. ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සජාතික ආර්ථිකයක් රට තුළ නගා සිටුවීම සඳහා වන වැඩපිළිවෙලක් මෙවර අයවැය තුළ අන්තර්ගත වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදේශ විනිමය ප්‍රශ්නය තුළ මුදලේ යගේ ආරක්ෂා කරගෙන කොහොමද ඉදිරි කාලයේ වර්ෂය ගෙනියන්නේ කියන අභියෝග තියෙනවා. මේ විපක්ෂය ප්‍රබුද්ධ විවාදයක් බවට මේ අයවැය විවාදය පරිවර්තනය කරගත්තේ නැහැ. මේ තුල මේ අයවැලේකනේ සකස් කරලා තියෙන ප්‍රධාන වශයෙන් මේ රටේ සම්පත් හා මේ රටේ ජනතාව පිළිබඳ වැඩි විශ්වාසය තබමින් සොජාතික ආර්ථිකයක් තුලින් රට නගා සිටවීම සඳහා වෙන වැඩපිළිවෙලක් තමයි සමස්තයක් ලෙස ගත්තාම අයවැලේකනේ තියෙන්නේ. දුප්පත් අහිංසක සමෘද්ධිලාභීන්ට ලබා දීපු රුපියල් 2500 මුදල ලැජ්ජ නැතුව නැවත අය කරගත්ත එක්සත් ජාතික පක්ෂ රජය මේ දුප්පත් අහිංසක සමෘද්ධිලාභීන්ට රුපියල් 2500 ක මුදලක් තමන්ගේ නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා ලබා දුන්නා කියන චෝදනාව උඩ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසකට දේශපාලන වශයෙන් නඩු දාන්නේ. අනුග්‍රහය මාස දෙකකට වරක් ලක්ෂ 50 ගාන අවුරුද්ද පුරාමයි ෆැමිලි සවාරි රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි කෝ අරේ අරේ එයා තමයි අනේ දුවගේ අම්මගේ නම මොකද්ද අම්මා
අම්මා කාන්දමක් වගේ ඔයාගේ නාමයි පුංචි දුවට තියෙන්නේ. තුන් දෙනත් එක්කම ගෙදර එන්න දුවේ. සිනහවෙන් ඔබේ සබදතා අලුත් කරගන්න. දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. මේ පාර ක්‍රිස්මස් නැද්ද? එයි නැත්තේ. දැනෙන්න ආන්න කනට රසට හිතට දැනෙන අබාන් සෝඩියෝ මාස 12න් පොලී රහිතව. වාසි දායකම එනිටයිම් ඩේටා පැකේජ් මොබිටෙල් සමගාත් විඳින්න. පවසනිවන නැවුම් පිරිසිදු පානීය ජලය විශ්වාසනීයව හා සංරක්ෂිතව දැන් ඔබේ ළඟටම. ස්පීඩ් ඔබේ ඇනවුම දින 365 පැය 24 පුරා ක්‍රියාත්මක. ස්පීඩ් ෆ්‍රී ඩිලිවරි සේවාවෙන් ප්‍රවාහන ගාස්තු රහිතව ගෙන්වා ගන්න. අමතන්න 0703 444 333. ස්පීඩ් අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂිතම පානීය ජලය. ක්‍රීඩා පවත්වතයි අවධානය. මෙවර LPL තරගාවලියේ කලම්පු කිංග් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් කඩලු 8ක ජයක් හිමි කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. මෙවර තරගාවලියේ තම කණ්ඩායම සහභාගී වූ තරඟ අතරින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි. ලංකා ප්‍රීමියර් ලීග් 20-20 ඉක්වල් ජයගමු. කසේ වාසය දිනු කලම්බු කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. එනුව පිටියට පිවිසි කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රථම කඩුල ලෙස ලෝරි ඉවාන්ස් ලකුණු 7කට දෙවිගේ ආරම්භක සබඳතාව ලකුණු 19කට සීමා කරමින්, අනතුරුව පිටියට පිවිසි ඩැනියෙල් වෙල් දිනේෂ් චන්දිමල් සමගින් එක්ව ලකුණු 26ක සබඳතාවක් ගොඩනැගුවා. දිනේෂ් චන්දිමල් ලකුණු 35යි. තරගයේ මෙවර වැඩි වගකීමක් අතරගත් ඩැනියෙල් වෙල් පමණක් පන්දු 36කට ලකුණු 44ක් රැස් කළා. තික්ෂණද සිල්වා ලකුණු 27යි. පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් අමීර් කඩුලු 5ක් දවාගත් අතර ලක්ෂන් සඳකැන් කඩුලු 3ක් දවාගත්තා. කලම්පු කණ්ඩායමේ මෙවර අසාර්ථක ප්‍රතිකරණයක් දක්නට ලැබුණු අතර ඉන් වැඩි වාසියකත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් කලම්පු කිංග්ස් කණ්ඩායමේ කඩුලු එකිනෙක දවාගත්තා. එනම් පන්දු වාර 20 අවසානයේ සියල්ලන් දැවි කලම්බු කිංග්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි. ලකුණු 172ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් යුගලයේ වූ ධනුෂ්ක ගුණතිලක සහ අසන් අලි ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. එෙහිදී අසන් අලි පන්දු 38කදී ලකුණු 56ක් රැස් කළා. ධනුෂ්ක ගුණතිලක සුපුරුදු ලෙස සිය දස්කම් පෙන්වමින් පන්දු 28කදී ලකුණු 38ක් රැස් කර ගැනීමට සමත් වුණා. නායක බානුක රාජපක්ෂ ලකුණු 37යි. කලම්පු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කුයි සහමත් සහ ධම්මික ප්‍රසාද් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. එයන්ව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවි ලකුණු 175ක් ලබා ගනිමින් මෙවර LPL තරගාවලියේ පළමු ජය වාර්තා කළා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළා. යනුව මෙරට COVID-19 වෛරසය හේතුවෙන් මියගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළ යනවා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි එළිහමු වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.